සුබ දවසක් ඔයාලා හැමෝටම අද අපි කතා කරන්න හදන්නේ චූල සුබද්‍රාගේ කතා වස්තුව ගැන ඉතින් මේ ගැන කතා කරන්න කලින් තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්කුණු බන්න අමතක කරන්න එපා ඒ වගේම මේ වටිනා ධර්ම දානමය වීඩියෝව නොදන්න අයට දැනගන්න share කරන්න අමතක කරන්න එපා එහෙනම් අපි මේ ගැන කතා කරමු සමහර අය කුඩා අවදියේ ඇති කරගන්න හිතවත්කම වයසට යනකම්ම තියෙනවා ඔවුන්ගේ ජාතිය අදහන ආගම කතා කරන භාෂාව ඒ හිතවත්කමට බාධා කරන්නේ නැහැ. සැබෑ හිතවත්කම කියලා කියන්නේ ජාති ආගම් කුල මල වගේ පොදු සමාජ සම්මත වලින් වැටබදින්නට බැරි දෙයක්. අන්න ඒ වගේ හිතවත්කම අනේපිඩි සිටුතුමා ළඟ තිබුණා. අනේපිඩි සිටුතුමාට කුඩා අවදී ඉඳන් එක්තරා යාළුවෙක් හිටියා. ඔහු සැවත් නුවරින් 123 දුරින් පිහිටි බුක්ක නගරයේ හිටිය සිටු කුමාරයෙක්. මේ දෙදෙනා ශිල්ප ඉගෙන ගත්තේ එකම ආචාර්යවරයෙක් ළඟ. ඒ කාලේ මේ දෙන්නා මෙහෙම කතා වුණා. යාළුවේ අපේ මිතුරුකම දිගටම පවත්වන්න ඕන. අපි කසාද බැඳලා දූ දරුව ලැබුණොත් ඔවුනොවුන් බන්දලා දෙමු. ඒ කියන්නේ ඔබට පුතෙක් ලැබුණොත් මට දුවක් ලැබුණොත් අපි ඒ දෙන්නම බන්දලා දෙමු. එතකොට අපේ මිතුරුකම සෑහෙන කාලයක් පවතී. කාලය සමග මේ දෙදෙනා දෙපැත්තට වුණා. අනේපිඩු සිටුතුමා සිටු තනතුර ලබා සැවත් නුවර පදිංචියට ගියා. උග්ග සිටුතුමා උග්ග නගරයේම නැවතුණා. දවසක් උග්ග සිටුතුමා ගල් 500ක් රැගෙන වෙනදාම් පිණිස සැවත් නුවරට ආවා. තමන්ගේ පරණ මිතුරා සොයාගෙන ගියා. අනේපිඩි සිටුතුමාට හරි සතුටුයි. ඔහු තම මිතුරාට සිටුමාලිගයේම නවාතැන් දුන්නා. තම දියණිය වෙන චූල සුබද්‍රාව ඇමතුවා. "දුවේ, ඔය ඇවිත් ඉන්නේ මගේ පරණ මිත්‍රයෙ. එතුමා උග්ග නගරයේ ප්‍රධානියා. උග්ග සිටුතුමා. පියාට වගේ ඔහුටත් ආදරෙන් මෙතුමාට සලකන්න. ඔන්න ඒ ගැන වගකීම ඔයාට බාරයි හොඳේ කියලා අනේපිඩි සිටුතුමා චූල සුබද්‍රාවට කිව්වා. ඉතින් උග්ග සිටුතුමා පැමිණිදා පටන් සියලු අප උපස්ථාන කළේ චූල සුබද්‍රාව විසින්. ඇය සියතින්ම ආහාර පාන සැකසුවා. මල් සුවඳ බිලවුන් පිළියෙල කළා. නාන පැන් පිළියෙල කළා. ඉතාමත් ලස්සනට උපස්ථාන කළා. උග්ග සිටුතුමා මේ දියණිය ගැන පුදුම විදියට පැහැදුණා. දවසක් අනේපිඩි සිටුතුමා සමග සතුටු සාමිචි යදී සිටිද්දී මෙහෙම කතාවක් කිව්වා. "මිත්‍රයා, ඔබට මතකද අපි පුංචි කාලේ කතාබස් කරපු දේවල්? ඉස්සර අපේ ආචාර පාදයන් ළඟ ශිල්ප හදාරද්දී එකිනෙකාට පොරොන්දු වෙච්ච දේවල් මතකද? මට පුතෙක් ඉන්නවා. ඔබට දුවෙක් ඉන්නවා. හරි හරි. මට මතකයි. යාන්තමිට වගේ මට මතකයි. අපි ඉතින් කලබල නැතුව හැමිට කල්පනා කරලා බලමුකෝ. එහෙම බෑ. මේ දැරිවි බොහොම යහපත්. මං හිතන්නේ අපේ පුතාට මේ දැරිවි තමයි හොඳටම ගැලපෙන්නේ. ඒ නිසා මිත්‍රයා, අපි මේ කටයුත්ත කොහොම හරි කරන්න ඕන කියලා උග්ග සිටුතුමා කිව්වා. අනේපිඩි සිටුතුමා අකමැති බව පෙන්වුවේ නැහැ. මිත්‍රයා හොඳ වුණාට ඔහු මිත්‍යා දෘෂ්ටිකයි. නිගණ්ඨ ශ්‍රාවකෙක්. ඒ නිසා සිටුතුමා එකවරම පිළිතුරක් දුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ගියා. කාරණාව සැලකලා මේ සිටු පවුලට සුවාන් වීමේ වාසනාව ඇති බව බුදු ඇසින් දැකපු බුදුරජාණන් වහන්සේ ඒ යෝජනාව අනුමත කළා. අනේපිඩි සිටුතුමා සිටු මාලිගයට පැමිණ බිරිඳ සමග සාකච්ඡා කළා. ඊට පස්සේ මේ විවාහය තීන්දු කරගත්තා. මගුල් දවසේ ඒ ප්‍රදේශයම සැරසුවා. විශාකා කුමරියගේ මංගල්‍ය උදෙසා ධනංජය සිටුතුමා කර උත්සවයේ වගේ උත්සවශ්‍රීයෙන් ලැබ දුන්නා. දුවේ, නෑදෑයන්ගේ ගෙදර වසද්දී ඇතුලේ ගෙදර පිටට නොදී යුතුයි. එන මේ වශයෙන් ධනංජය සිටුතුමා විශාකාවන්ට දුන්න අවවාද අනේපිඩි සිටුතුමා චූල සුබද්‍රාවට දුන්නා. ඊළඟට අපගේ දියණියගේ කිසියම් දෝෂයක් තිබුණොත් උඹලා විසින් ඒවා පිරිසිදු කර යුතුයි කියලා පවසා සේවක පිරිසකුත් පිළියෙල කළා. ඊට අලංකාර රතවලින් චූල සුබද්‍රාව උග්ග නගරයට පිටත් කළා. උග්ග සිටුතුමාගේ පවුලේ උදවිය උත්සවශ්‍රීයෙන් මේ සිටු දේනිය පිළිගැනීමට මගට ගියා. විශාකාවට වගේම චූල සුබද්‍රාවට මහා ප්‍රසිද්ධියක් ලැබුණා. නගරේ වටා සංචාරය කරලා සියල්ලංගෙන් ගරු බුහුමන් ලැබෙමින් පැමිණියා. නගරවාසීන් විසින් ඔවුන්ට ගෙනෙන ලද තෑගි භෝගද පිළිගනිමින් නගරවාසීන්ටද තෑගි භෝග දෙමින් අලංකාර මංගල උත්සවයක් කළා. ඒ නෑදෑයන් චූල සුබද්‍රාව ඇමතුවා. "පින්වත් දියණිය, ඔයා හරි වාසනාවන්තයි. අද මං අපගේ ශ්‍රමණයන් වහන්සේලාට ආරාධනා කළා. උන්වහන්සේලා මහා අනුභව සම්පන්නයි. සකල ලෝකෙින් නිදහස්ලා වාසය කරන්න. නූල් පොටකටවත් ඇල්මක් නෑ. උතුමයන් වන්දනා කොට ආශිර්වාද ගමු" කියලා ඒ නෑදෑයන් පිරිස කිව්වා. ඉතින් චූල සුබද්‍රා ඉතාම සන්තෝෂයට පත් වුණා. අනේ කොච්චර ලොකු දෙයක්ද මෙච්චර දුර බැහැරත් අපගේ ශ්‍රමණයන් වහන්සේලා වැඩින්න එක ගැන. එහෙම කියලා ඇය සතුටින් ඉද්දි නිගණ්ඨ පිරිස හිටගෙන ඉන්නවා දැක්කා. ඇය ගොඩක් ලැජ්ජාවට පත් වුණා. මේ නිරුවත් තාපසයන් දුටු ගමන් මහා හිරිකිතයක් ඇයට දැනුණා. සැනකින් ආපහු දිව්වා. ඇය පසුපසින් නැන්දණියක් දිව්වා. ඇයගේ අතින් අල්ලගත්තා. "ඇයි ඇයි දුවේ, ඔයා ශ්‍රමණයන් වහන්සේලා ගැන දන්නේ නැද්ද? ඔහොම කරන්න එපා. අපිටයි හරි නැත්තේ. යමු යමු. මේක සෙල්ලම් වැඩක්ද? අපි හැමෝටම හොඳ නැහැ.
අනික මේක උත්සව අවස්ථාවක්. අනේ නැන්දා මට නම් බෑ. මට හරි ලැජ්ජයි. අපි කොහොමද නිර්වතේ හිටගෙන ඉන්න පිරිමි ඉස්සරහට ගිහිල්ලා ඔවුන්ට වඳින්නේ? ශ්‍රමණයන් වහන්සේලා කිව්වාම මං හිතුවේ වෙන පිරිසක් ගැන. ඇයි? අපේ ශ්‍රමණයන්ට මක් වෙලාද? ඔය බොළඳ අදහස් අයින් කරන්න. සැබෑ රහතුන් හඳුන ගන්න. අනික ඔබ වැඩ කළ යුත්තේ අපගේ වචනයට අනුව. මුරන්ඩු වෙන්න එපා කියලා යම් යම් කියලා මේ නැන්දනිය කිව්වා. කොතෙක් කිව්වා චූල සුභද්‍රාව හොලවන්නටවත් බැරි වුණා. ඇය ගල් කණුවක් වගේ හිටගෙන ඉන්නවා. සිටුතුමාටවත් හොලවන්නට බෑ. සිටුමාල්ගේ පුරා ලොකු ഘോഷාවක් ඇති වුණා. කසුකුසුවක් ඇති වුණා. නිගණ්ඨයන්ට හරි කේන්ති. නිගණ්ඨීන් තර්ජනය කළා. එම්බල සිටුවරය සැවත් නුවරට ගිහිල්ලා මිත්‍යා දෘෂ්ටික පවුලකින් මිත්‍යා දෘෂ්ටික කියා ගෙනවිල්ලා අපිට නිඳා කළා. මින් මනත තොපගේ නිවසින් දම්පැම් වැළඳීමෙන් අපට කම් නැත. ඇවත්නි අපව යමු කියලා නිගණ්ඨය කිව්වා. ඊට පස්සේ නිගණ්ඨයන් පිරිස නැවත හැරී ගියා. සීළු දෙනාම චූල සුභද්‍රාවට බණින්න පටන් ගත්තා. හරි වැඩක් නේ. අලුත් මනමාලි මෙච්චර මුරණ්ඩු නාද? අනේ මාමි නැන්දේ මම මුරණ්ඩුවේ කියක් නෙවෙයි. මගේ වරදක් තිබේ නම් මගේ පියාණන් එව් සේවක පිරිස ඉන්නවා. ඔවුන්ගෙන් අහන්න. ඔවුන් සැබෑ විනිශ්චයක් දේවි. ඒ සේවක පිරිස නඩුව විභාග කළා. චූල සුභද්‍රාව නිදොස් බව ඔප්පු කර පෙන්වුවා. එතකොට උග්ග සිටුතුමා මෙහෙම කිව්වා. එහෙමනම් මේ තැනැත්ති මාගේ ශ්‍රමණයන්ට කිසි ලැජ්ජාවක් නැතුව නොවැන්දේයි. මේ තනත්තිය හැම තිස්සෙම ප්‍රශංසා කළේ මෑගේ ශ්‍රමණයන් ගැනයි. මේ බෝඩකමට කරන ප්‍රශංසාව. හරි. එහෙමනම් මං අහන්න කැමති ඔබගේ ඔය ශ්‍රමණයන්ගේ සිල්වද්දව මොකද්ද? සංවරය මොකද්ද? ආ පුළුවන් නම් කියමු කියලා උග්ග සිටුතුමා කිව්වා. අචල ශ්‍රද්ධාවට පත් ශ්‍රාවිකාවකගේ අභිමානය කොයිතරම් අපූර්වද? චූල සුභද්‍රාවන් දැස පියාගත්තා. වන්දනා කරගත්තා. ඉතා මියුරුහණින් ගාතාවලින් රහතන් වහන්සේලාගේ ගුණ කියන්න පටන් ගත්තා. කොමාරි මේ චූල සුභද්‍රාවගේ මේ ප්‍රශංසාව අහලා නෑදෑයන් පුදුමයට පත් වුණා. දුවේ ඔයාගේ ඔය ශ්‍රමණයන් වහන්සේලා අපිටත් දකින්න බැරිද? නැන්දේ මාමි අපගේ ශ්‍රමණයන් වහන්සේලා ඕන කෙනෙක්ට දකින්න පුළුවන්. ඕන කෙනෙක්ට දන්පැන් පුදන්නටත් පුළුවන්. ඔයාලා කැමති නම් අපි උන්වහන්සේලා වඩම්මල දන්පැන් පුදමු. ළඟපාද භික්ෂූ සංඝයා දකින්නට නැහැ. ඒ නිසා ඔවුන් හරි කුතුහලයෙන් හිටියි. නමුත් චූල සුභද්‍රා ඔවුන්ට දන්පැන් පිළියෙල කරන්න කිව්වා. සමන්මල් වට්ටියක් අරගෙන උඩු මහලට නැග්ගා. ජේතවනියේ දෙසට හැරි උඩු මහලේ ඉඳන්ම පසඟ පිහිටුව වන්දනා කළා. මල් වට්ටිය අතට අරගෙන මෙහෙම කිව්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ඔබ වහන්සේගේ ශ්‍රාවක දීනියක් වෙමි. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 500ක් භික්ෂු සංඝයාට හෙට දන්පැන් පිළියෙල කරන්නෙමි. මා කෙරෙහි අනුකම්පාවෙන් මාගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ ඇරවිම පිළිගනිත්වා කියලා සමන් මල් මිට අහසට විසිකලා. අලුත වැද්ද මනමාලයේ සදාබර සිට හරිම පුදුමයි. ඒ සමන් මල් මිට බිම වැටුනේ නැහැ. වලාකුලක් වගේ අහසේ ගමන් කළා. 121ක් දුරටම ගමන් කළා. දේවරම් වෙහෙර දක්වා ගමන් කළා. දම්සභා මණ්ඩපයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ඉහලින් සමන් මල් වියනක් වගේ එම සමන් මල් පිහිටියා. ඒ මොහොතේ පිරිස මැද සිටි අනේ පිටි සිටුතුමා බුදුරජාණන් වහන්සේට හෙට දාණය සඳහා දාණයට ඇරුම් කළා. ඊපස් බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා. පින්වත් ගෘහපති හෙට දවසේ දාණය සඳහා මේ දැන් මං ඇරවීම බාරගත්තා. ස්වාමීනි මට කලින් කවුරුත් ඉදිරිපත් වුණේ නැහැනේ. කාගේ ඇරවීමද බාරගත්තේ කියලා අනේ පිටි සිටුතුමා කිව්වා. ගෘහපති ඔබට මේ පිච්චමල් වීණ පේනවද? මේ දැන් ආකාශෙන් ආවේ. මේක චූල සුභද්‍රා දියණියගේ ඇරවීමක්. ස්වාමීනි මගේ චූල සුභද්‍රාව සිටින්නේ 121ක් දුරින්. ඇය කොහොමද මේ තරම් දුරක සිට ඔබ වහන්සේට ඇරවීම කළේ? ගෘහපති ඒ එහෙම තමයි. සත්පුරුෂයන් කොයිතරම් දුර හිටියත් ළඟ සිටිනවා වගේ පේනවා. නමුත් පිනක් නොමැති කෙනා මා ළඟම සිටියත් පේන්නේ නැහැ. රෑ කාලේ ළඟට වැඩිච්ච ඊතලයක් වගේ. මෙසේ දේශනා කරපු බුදුරජාණන් වහන්සේ ඉතා මීරු සරින් මේ ගාථා රත්නය දේශනා කළා. දුරේ සන්තෝ පකාසන්ති හිමවන්තෝ පබ්බතෝ අසන්තෙත්තන දිස්සන්ති රත්තිං කිත්තා යතාසර. ඒකේ තේරුම තමයි හිමගිරි ඈතට පෙනෙන ලෙසේ පෙනේ පිනතියන් මට එලෙසේ. පින්නති අය සිටියත් ලංවී ඔවුන්ව මට මැනවින් නොපෙනී රැහි වැටුණු ඊ තලය ලෙසේ. ඉතින් පින කියන්නේ හරිම පුදුම දෙයක්. සත්පුරුෂ ගුණ කියන්නේ පුදුම දෙයක්. බුදුරජාණන් වහන්සේ සත්පුරුෂයන්ව සොයාගෙන යන්නේ තමන්ගේ වේස නොබලාමයි. සත්පුරුෂයන් වටා තමයි දෙවියොත් එකතු වෙන්නේ. ඉතින් එදා ඒ දේශනාව අහලා බොහෝ දෙනෙක් ධර්ම අවබෝධය කළා. චූල සුභද්‍රාව ඉතා දුර ඈතක ඉඳලා බුදුරජාණන් වහන්සේට දනට ඇරයුම් කළ අයුරු හැමෝටම අදාගත නොහැකි විස්මිත සිදුවීමක් වුණා. කොටිම දෙවියනු සතුටු වුණා. දෙවලොවක් මේ ගැන කතා වසුණා. සක්දෙවිඳුටත් හරි සතුටුයි. සක්දෙවිඳු විස්කම් දෙවිපුතු ඇමතුවා. දිව්‍ය පුත්‍රය අපගේ චූල සුභද්‍රාව බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 500ක් භික්ෂු සංඝයාට හෙට දානයක් පිළියෙල කරනවා.
අපිත් මේට හවුල් වී යුතුයි. හෙට උදෑසන ජේතවන දොරටුව ළඟ දිව්‍ය මාලිගාවෙනි කෝටාගාර 500ක් පිළියෙල කරන්න. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ නිකලස් ආරං වහන්සේලාත් වැඩම කරන්න ඕන ඒ කෝටාගාර වලින්. පසුවදා භාග්‍යතුන් වහන්සේ නිකලස් රාතන් වහන්සේලා පිරිවරාගෙන ජේතවනාරාම දොරටුවෙන් ඒ කෝටාගාරයට පිවිස අසුන් ගත්තා. අලංකාර දිව්‍ය මාලිගා 500ක් ආසින් ගමන් කරන අයරු පහත සිටින ජනයා සාදුනාද දෙමින් බලාගෙන හිටියා. සඳුළු තලයේ සිට ඈත බලා සිටින චූල සුබද්‍රාවන් ඇතුළු පිරිස සැදැහැයෙන් ඉපලෙමින් සතුටු කඳුළු වගුරුවමින් සාදුනාද දුන්නා. බුදුගුණ හඬ නගා කිව්වා. සංඝගුණ හඬ නගා කිව්වා. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 500ක් භික්ෂු සංඝයාට දන්පැන් පූජා කරන්නට හැමෝටම වාසනාව ලැබුණා. එදා 84000ක් දෙවි මිනිසුන්ට මාර්ගඵල අවබෝධ වුණා. බුදුරජාණන් වහන්සේ අනුමෝදනා බණින් පස්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ කැදෙව්වා. පින්වත් අනුරුද්ධේනි, අපගේ මේ චූල සුබද්‍රාවන්ට අනුග්‍රහ පිණිසම ඔබ මේ උග්ග නගරයේ ටික කාලයක් නවතින්න. භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා සමග යලිත්තේ දිව්‍ය මාලිගාවලින්ම සවැත් නුවරට වැඩියා. එතැන් පටන් ඒ නගරය තුල ගෞතම බුද්ධ ශාසනය බැබළුණා. ඉතින් මේ වටිනා ධර්ම දානමය වීඩියෝව නොදන්නාට දැනගන්න ෂෙයා කරලා ඔබත් ධර්ම දානමය කුසලයක් ඇති කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කළ නැත්නම් subscribe කරලා bell සල්කන ඔබන්න අමතක කරන්න එපා. අදට ඉන්නම් අපි සමු ගන්නම්. ඔයාලට ජයග්‍රහී සුබ දවසක් වේවා.